ජනශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ආගයයි මෙතර අද දිනන පසුගිය සිකුරාදා අඩුබර පාන් පිළිබඳ රට හමුවේ කළ අනවරණින් පසු පරිභෝගික අධිකාරිය ආරම්භ කළ බැටලීම් අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා මේ ක්‍රිකරුවන් අඩුබර පාන් නිෂ්පාදනය කිරීමේ හේතුව ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපතිවරයා පැවසුවීම් මෙවැන්නක් පාන් ගෙඩියක් ඒකේ බර අනිවාර්යයෙන්ම 450ක් වෙන්න ඕන ඊට වඩා අඩුවෙන් විකුණනම් ඒක නීති විරෝධී හැබැයි අද වෙනකොට අඩුබර පාන් හදන්න පෙළඹිලා තියෙන එකම හේතුව තමයි පසුගියදා රුපියල් 420ට පිටි කිලෝ එක ගියා අනිකුත් සියලුම දමුදවය 100ට ආරසියකින් මිල වැඩි වුණා. ඉතින් අපේ සමහරක් බේකරි හිමිය පුරුදු වුණා. මේ පර්ණ මිලටම දෙන්න ඕන හන්දා ඉතාමත්ම අඩු බර කිරලා ඒ කියන්නේ පාන් ගෑම් 300ට විතර හදලා මේ මිලට පවත්වාගෙන ගියා. හැබැයි ඒක නීති විරෝධී අපේ කනුමත කරන්නේ නැහැ. පිටි මිල යන්තාද්දුවට පල්ලෙහාට ඇවිල්ලා තියෙන හන්දා 450 පාන් ගෙඩියක් රුපියල් 190ට 200ට දෙන්න පුළුවන්කම තියෙනවා. ලාභ නැතත් සේවයක් වශයෙන් හරි මේක දීමේ හැකියාව බේකරි හිමියට තියෙනවා. මෙතර ආනෙනික තිරග පිටිවල ප්‍රමිති සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන්නේ ආපනශාලා හිමියන්ගේ සංගමයේ ඇතුළු සංගම් කිහිපයක් අද පිරිවරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පැමිණ ඉල්ලීමක් කළා. රොටි හදන්න ගෙනාවේ ආනෙනික පිටි. රොටි කන්න පුළුවන්ද? ළමයින්ට මේක කන්න දෙන්න පුළුවන්ද? මේ පණුව අතින් දාලා නැහැ මම. දැන් මෙතනින් එහාට පාන් පිටි වෙජිටේරියන් නෙමෙයි. කනිකර පණුව සහ ගුල්ලෝ. පාන් වැටලීමට බහැලා තියෙනවා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහත්තයා. අපි කියන කණ්ඩායමටම දැන් අහින්න පාරට පාන් පිටි ගබඩා ටික පරීක්ෂා කරන්න. ශ්‍රී ලංකා ප්‍රමිතිය බෝඩ් එක දැක්කම අපි දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රමිතිය තියෙනවා. කේම්මල. ගිහින් හොයලා බැලුවාම මේ මහත්තුරු කොච්චර හොඳ මිනිස්සු වුණත් බලය නැහැ. ඒතර බලය තියෙන එක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න ඕන එකට බලය නැහැ. මෙතරද පස්තරවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ තිරිගු පිටි මෙරටට ආනයනය කරන අවස්ථාවේ හෝ වෙළඳපොළේ අලෙවි කිරීමේදී එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තම ආයතනයේට නෛතික බලයක් නොමැති බවයි. එම බලය ආනයන හා අපනයන පාලකවරයා ප්‍රමිති ආයතනයේ වෙත ලබා දෙන්නේ නම් එම පරීක්ෂා කිරීම සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධික සේනරත්න මහත්මිය පවසන්නේ. මෙතර වෙළඳපොළේ ප්‍රමිතියෙන් තොර වානේ අලෙවි කිරීම බවට පැමිණිල්ලක් පරිභෝගික අධිකාරියට අද ඉදිරිපත් කෙරුණා. පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමා සියලුම වානේ ආයතනවල සාම්පල් පරීක්ෂාවට ලක් කළා. එක ආයතනයකින් වානේ හරි ප්‍රමිතිය නැති බව ඔප්පු වීමෙන් පසු අද එතුමා අපිට පොරොන්දු වුණා SLSI සහතිකය තහනම් කිරීම සඳහා ලියුමක් SLSI ආයතනයට යවනවා කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි